අයුබෝවන්. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 40ක් ලැබෙනවා. මේ ප්‍රශ්න 40 සූදානම් කරලා තියෙන්නේ විභව්‍යතාමාන 14කට අදාළයි. මොනවාද මේ විභව්‍යතාමාන? විභව්‍යතාමාන කියන්නේ හරියට පුංචි බුද්ධි පරීක්ෂණයක් වගේ වැඩක්. එක ප්‍රශ්නයක වටිනාකම එක ප්‍රශ්නයක් හරි ගියාම දුවේ පුතේ ඔබට ලකුණු 2 හමාරක් ලැබෙනවා. ඉතින් ලකුණු 2 හමාරක් ගන්න පුළුවන් එක ප්‍රශ්නයකට උත්තර දීලා, ලකුණු 100ම ගන්න පුළුවන් ප්‍රශ්න 40ටම උත්තර දීලා. මේ වීඩියෝ පාඩම් මාලාව හැදෙන්නේ ඔබ වෙනුවෙන්. විභව්‍යතාමාන ප්‍රශ්නවලට ලේසියෙන් උත්තර දෙන්න මේ වීඩියෝ මාලාවම බලන්න. මේ එක වීඩියෝ එකක් විතරයි. තවත් වීඩියෝ ගණනාවක් ඔබට තියෙනවා. මේ වගේ විභව්‍යතාමාන සම්බන්ධ ගැටලු සරලව සාකච්ඡා කරන වීඩියෝ ගණනාවක ලින්ක් එක තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒකත් බලන්න. සම්පත් හමු YouTube channel එක subscribe කරන්න. ඔබට මේ වගේ වටිනා කියන දැනුම රාශියක් ලබා ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. පොටුව ඇති සංඛ්‍යාව සඳහා යෙදිය හැකි සංඛ්‍යාව යටින් ඉරක් අඳේ. පොටුව තුල ඇති තෝරා යටින් ඉරක් මේ කොටුව. හරිද සමුදි? මෙන්න මේ කොටුව තියෙන සුදු පාට. මේක එක ප්‍රශ්නයක්. හරිද? මේක එක ප්‍රශ්නයක්. හරිද? එතකොට මේකේ උත්තර තුන තමයි මේ තියෙන්නේ. 1 2 3. ඒවා මේ අපිට පේපර් එකේ ඇති මෙහෙම යදිබෙ නැති වුණාට. හරිද? මේ තියෙන උත්තර තුන තමයි අපිට තෝරන්නේ. පැහැදිලිද? දැන් මේ එක කියන එකේ 35ට 6යි 5යි එකතු කරාම එන ගාන. 6යි 5යි එකතු කරාම ඇත්තටම කීයද පුතේ? 6යි 5යි එකතු කරා 11යි. 11යි. එහෙනම් 35යි 11යි එකතු කරාම 46යි. මේ ප්‍රකාශය සත්‍ය වෙනවනේ, හරියනවනේ. එහෙනම් ඔයාට කියන මෙන්න මේ සුදු පාට කොටුව. මෙන්න මේ මම රවුම් මේ රවුම් කරන කොටුව අයින් කරලා මේක මකලා දාලා මෙතෙන්ට දාන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන කොටු තුනෙන් මොකද්ද කොටුව කියලා කියන්නද. එහෙනම් එතෙන්ට කීයද එන්න ඕන අගය? 11 කියන අගය තියෙන ඕන කොටුවක් මෙතෙන්ට ආදේශ කළ හැකි. ගෙනත් දාන්න පුළුවන්. ආදේශ කරන්න පුළුවන්. ඒ වෙනුවට දාන්න පුළුවන්. මොකද්ද මේ තුනෙන් ගන්න? 15 5ක් අඩු කරොත්ද? 15 4ක් අඩු කරොත්ද? 15 3ක් අඩු කරද? මොකද්ද මෙතෙන්ට යොදන්න පුළුවන් පල්ලෙහායින් ගන්න පුළුවන් උත්තර තුනේ මොකද්ද ආදේශ කරන්න පුළුවන්? 1ද 2ද 3ද? 2. ඇයි ඒ? 15 4ක් අඩු වුණාම 11. 11යි. 15 4ක් 11යි. එහෙනම් 15 4ක් අඩුනත් 11යිනේ. එහෙනම් 11යි 35යි 46යි. හරි. මේ ප්‍රකාශය සත්‍ය වීමට අපිට දෙන්න වෙන්නේ මෙන්න මේ උත්තරේ. ඒක දුන්න නම් ඔයා හරි. ඒ විදියෙම එකක් ගන්න 18ට එකතු කරනවා. 13ෙන් 8ක් අඩු කරාම කීයද රණුලි? 5යිද? 13ෙන් 8ක් අඩු කරාම කීයද? අගය 5යි. එහෙනම් 18යි 5යි 23යි කියලා උත්තරයක් එනවා. එහෙනම් මෙන්න මේ 5 කියන ඉලක්කමේ වටිනාකම, 5 කියන වටිනාකම එන්න මේ කොටුව අයින් කරලා 13ෙන් 5ක් අඩු කිරීම කියන එක අයින් කරලා මෙතෙන්ට දාන්න පුළුවන් මේ තුනෙන් මොකද්ද? 1ද 2ද 3ද? 4 වැඩි කිරීම 2, 10 බෙදීම 2, 16 අඩු කිරීම 8. මේ උත්තර තුනෙන් මොකද්ද ගන්න පුළුවන්? දෙවැනි උත්තරේ. 10ෙන් 2ක්, 10 2කට බෙදුවහම 5යි. 5යි. 4 2කින් වැඩි කරාම 8යි. 16 8ට බෙදුවහම කීයද? 2යි. හරිනේ. එහෙනම් මේ උත්තර තුනෙන් මොකද්ද ගන්න පුළුවන්? මෙන්න මේක ගන්න පුළුවන්. ඒකට මං ඉරක් ගහලා ඇති. අන්න එහෙම ඉරක් ගන්න. ඔව් සර්. හරි, හොඳ ළමයි. අපි ඉස්සරහට යමුද? පහත සඳහන් වැකි නිවැරදිව ගලපා අර්ථවත් අදහසක් ලබා ගත හැක. එලෙස ගලපා නිවැරදි අංක සහිත පිළිතුර තෝරන්න. දැන් මේ වැඩේදී පොඩි දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඕගොල්ලෝ දන්න සිදුවීමක් නෙමේ තියෙන්නේ. නේද පවන්ත? නේද සමුදි? රැලි හැඩ කළා, බටකොටු කපා සුද්ධ කළා, නූල් බැඳ කූඩුව සාදා අනිම කළා, සවකොළ ඇලෙව්වා. මොකද්ද මේ සිද්ධිය? තරුංගලයක් හදන්න ඕනේ දේවල්. හැබැයි මෙතන තියෙන නූල් බැඳ කූඩුව සාදා අනිම කළා කියලා. එතකොට නූල් බැඳ කූඩුව සාදා අනිම කළා, සවකොළ ඇලෙව්වා, බටකොටු රැලි දමා හැඩ කළා. වෙසක් කූඩුවක් වෙන්න බැරිද? පවන්ත ආසයිනේ සරුංගල් වලට. පවන්ත හරි ආසයි සරුංගල් වලටනේ. ඒක තමයි අර ටක් ගාලා බට කෝටු එසක් කොල කිව්වහම මතක් උනේ, නූල් බැඳලවා කිව්වහම මතක් උනේ සරුංගලේ. අපි වෙසක් කූඩුවක් ගැන මේ කියන්නේ.
මේක පිළිවෙල බලන්න වෙන්නේ. ඔයාට ඕන නම් දන්නේ නැත්නම් මේක කරන විදිය උත්තර වලින් පොඩ්ඩක් සපෝට් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මේ උත්තර වලින් ගන්න පුළුවන්. මේ මේ තියෙන හෝඩුවා වලින් ගන්න පුළුවන්. රැලි දමා හැඩ කරනවාද ඉස්සෙල්ල බටකොටු කපා සුද්ධ කරනවාද? මම ඉලක්කම් දැම්මොත් ඔයගලන්ට පටලැවෙන නිසා මම දාන්නම් A B C D කියලා. මේකට A කියලා දාන පළවෙනි එකට. එතකොට ඔයා දන්නවනේ A කියන්නේ දෙක තමයි මුලට එන්නේ කියලා. මේකනේ B කියන්නේ. එතකොට තුනනේ ඊළඟට එන්නේ කියලා ඔයා දැනගන්න. ඉලක්කම් දැම්මොත් පටලැවෙන. ඊට පස්සේ මෙතන 1 2 දාලා මෙහෙන් හොයයි 1 2 3. ඊළඟට අපි මොකද්ද ගන්නෙ? වැලි දානවද සවුකොල අලවනවද? සවුකොල අලවනවද? වනවා රැලි දමා හැඩ කරනවා. එහෙනම් A කියන එකට මොකද්ද අගය? 2. හරිද? B කියන්නේ 3. C කියන්නේ 4. D කියන්නේ 1. මේ වගේ උත්තරයක් තියනවද කොයි බහරි මේ ටිකේ? තියනවද උත්තර? කීවෙනි උත්තරේ? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ හා පිළිවෙලට ගත්තාම තුන්වෙනි උත්තරේ හා. පැහැදිලිද ඒක? පැහැදිලිද? ආව්. මේ කවිය ලස්සනට කියන්න පුළුවන් කාටද? සමුදිතද? යෙනුලිටද? පවන්තටද? අනිත් තින අයගේ කාටද? ආ කියන්න එක්කෙනෙක් කියන්න. වනන්තරේ ඈත එපිට නෙළුම් පිපුණු විලක් ඇති නිල් වතුරින් පිලුන් කල වනසිව්පා වූ ඇදෙති වනසිව්පා වූ ඇදෙති. තා හරි ලස්සනයි. මට ඔයා නටනවා වගේ පේනවා ඒක කියනකොට. නෙටුමකුත් එක්ක. කවියේ සම්පූර්ණ අදහසින් කියවෙන්නේ කුමක් ගැනද? වනන්තරයේ ඈත එපිට. ඈත එපිට. ඒ කියන්නේ ගොඩක් ඈත, කැලේ ඈත. නිලුම් පිරුණු විලක් තියෙනවලු. නිලුම් පිරුණු විලක් ඇති. නිල් වතුරෙන් පිරුණු කලට වනසේ උපාව. නිල් වතුරෙන් පිරුණා කියන්නේ හරි පැහැදිලි වතුර පිරෙනවා. පැහැදිලි වතුර පිරෙනට කියන්නේ නිල් වතුර. නිල් කැටේට වතුර ටික තියෙනවා කියන්නේ. එතකොට පැහැදිලි වතුර තියෙනවා. වනසිව්පා වැඩිති කැලේ ඉන්න සිව්පා සත්තු පාද හතරේ කට්ටිය කැලේ ඇතුලේ ඉන්න මේ මේ විල ළඟට එනවා. මොකට දෙන්නේ? මොකට දෙන්නේ? වතුර බොන්නේ ඉන්නේ. මොකටද වතුර බොන්නේ එන්නේ? එහෙනම් පළවෙනි කවියේ සම්පූර්ණ අදහසින් කියවෙන්නේ කුමක් ගැනද? මොකක් ගැනද මේ කවියේ සම්පූර්ණ අදහස? වනන්තරයේ ඇද්ද පිට නිලුම් පිරුණු විලක් ඇති නිල් වතුරෙන් පිරුණු කට වනසිව්පා වැඩිති කලට නෑ. මේක ලියන්න තියෙන පිළිතුරු ලියන්න. හරි කියන්න බලන්න. පළවෙනි එකට උත්තරේ කියන්න බලන්න. මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක, මේ හතරවෙනි එක. කොහොම උත්තරේ කාගෙවත් නැද්ද? මයික් එක ඔන් කරලා කියන්න. මොන අර්ධ පවන්ත? වනේ ඇති විලක් පිළිබඳව. ලුම් විලක් ගැන. මොකක් ගැනද මේ කවියෙන් සම්පූර්ණ අදහස? අදහසෙන් කියවෙන්නේ නෙළුම් පිරුණු විලක් ඇති. එහෙනම් විලක් පිළිබඳව. නෙළුම් විලක්. විලක් කියන නාම පදය ස්ථාන නාමයක්. විලක් ඒක විශේෂණය කරනවා නෙළුම් වලින්. නෙළුම් විලක් නාම විශේෂණයක්. නෙළුම් විලක් කියලා ඔන්න උත්තරය ආවා. අනන්තරයක් ගැන නෙමෙයි පූජනී, නෙළුම් විලක් ගැන. හරිනේ, තේරුණාද ඒක? රණුදි කියන්නකෝ ඊළඟට උත්තරේ. ඒ රණුදි කලට යන අදහස ට සමාන පදයක් ලියන්න. මෙතන තියෙන්නේ මේ නිල් වතුරෙන් පිරුණු කලට. නිල් වතුරෙන් පිරුණු කලට. නිල් වතුරෙන් පිරුණු කලට මොකද අදහස? කාලයට. නිල් වතුරෙන් පිරුණු කාලයට. නිල් වතුරෙන් කියන්නේ, නිල් වතුරෙන් කියන්නේ පැහැදිලි ලස්සනට වතුර පිරුණු කාලයට. වනසේ උපාව එනවා. මොනවටද වතුර බොන්නේ? නිල් වතුරෙන් පිරුණු යන්නේහි අදහස දක්වන්න. දැන් ඊගාවට මම අර කියපු එකම තියෙන උත්තරේට. මොකද්ද? නිල් වතුරෙන් පිරුණු යන්නේහි අදහස දක්වන්න. මොකද්ද අදහස? නිල් වතුරෙන් පිරුණ කියන්නේ මොකද්ද? මොන වගේ එකක්ද? මොකද්ද? ඒ රණුදි? නිල් වතුරෙන් පිරුණු කලට නෑ. නිල් වතුරෙන් පිරුණු යන්නේහි අදහස මොනවාද? නිල් වතුරෙන් පිරුණවා කියන්නේ මොකද්ද? පිරිසිදු ජලයෙන් පිරීම. අන්න හරි. පිරිසිදු චතුරෙන් පිරීම. පිරිසිදු ජලයෙන් පිරෙනවා කියන. වනසි උපාව ඇදති යන්නේ අදහස කියන්න. වනසි උපාව ඇදති කියන්නේ මොකද්ද? වනසි උපාව ඇදති මං කලින් කිව්වා. වන කියන්නේ වනාන්තරය, සිව්පාව කියන්නේ පාද හතර සත්තු, ඇදති කියන්නේ මොකද්ද? එනවා.
මකද උත්තරේ? කැලෑ සතුන් දියබීමට පැමිණීම. කැලේ සත්තු දියබීමට පැමිණීම, දියබීමට එනවා. ඒක තමයි උත්තරේ. පැහැදිලිද ඒ ටික? පැහැදිලිද? ඔව් සර්. ඔව්. ඔව් සර්. හරි හරි හරි. අපි ඊගාවකට යමු.